संकेत है वेरिएंस के, लेकिन वेरिएंस एक याले इको बी ए आर ये हमने तक अभी सम्मत अपगमने का तो सिग्मा एस है ना, सम्मत अपगमने वर्गे तमाम उच्च रहता है, सम्मत अपगमने वर्गे तमाम उच्च रहता है वो खेले करने हरे यार ये टीम है उच्च रहता है वो खेलना बात ही काबिल है उच्च रहता है वो संकेत है वही ठीक है मित्र का तो जब भी जानना में संख्या वाले के हिमलता का मुद्दत समूह है के सम्मत अपगमने सूत्र बेक है हरे मैं कि विचलित आ रहा था यार संख्या वाले के हिमलता में अमुदत्त समूह है विचलित आ रहे हैं इस बार भी देखो वर्ग करना वर्ग करना वर्ग मूल्य तो एक्स आई में एक्स बार के संपूर्ण वर्ग या तो वर्ग मूल्य नहीं मैं तो मैं विचलित आ रहा है लेकिन विचलित आ रहा गाने का जो विभाग है तो गाने तो बहुत मुकदर है सम्मत अपगम नहीं हुआ एक बार भी करा विचल अरे नहीं अगल या गम नहीं हुआ सम्मतापगमने वर्गपदे सम्मतापगमने वर्गपदे विचलतावलेस हनिन्वे विचलतावलेस हनिन्वे विचलतावे මේක ධන වර්ග මූලයේ එකම කරා චතුර්ථක කියන්නේ හතරට බෙදෙන්නේ හතරට බෙදෙන්නේ එතකොට දැන් මේ වගේ සංඛ්‍යා වලක් ගත්තොත් සංඛ්‍යා වලක තමයි අපි ඉස්සෙල්ලම අමුදත් සමූහයක හොයනකොට ඒක මොන විදිහට හදා ගන්න ඕනද ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕන පොඩි එකිනා ඉඳන් ලොකු එකිනාට හදාගෙන හතරට බෙදෙන්නේ දැන් පළවෙනි චතුර්ථකයේ කියන්නේ q1 ඒ කියන්නේ m තිබ්බොත් n + 1 බෙදීම 4 වෙනවා තමයි පළවෙනි චතුර්ථකයේ මේකෙන් බැලුවොත් මේක හතක් ඉන්නවා 7 දන 1 බෙදීම 4 වෙනවා ඒ කියන්නේ දෙවෙනියා තමයි පළවෙනි චතුර්ථකයේ මේක පළවෙනි චතුර්ථකයේ ඊට පස්සේ දෙවෙනි චතුර්ථකයේ කියන්නේ q2 ඒ කියන්නේ 2 ඒ කියන්නේ මේකම දෙකෙන් ගුණ කරන්නේ එතකොට ඉන්නේ මධ්‍යස්ථය දෙවෙනි චතුර්ථකයේ කියන්නේ මධ්‍යස්ථය මධ්‍යස්ථය කියන්නේ මේ වෙනියා ඒ කියන්නේ 4 වෙනියා මේක තමයි Q2 अरे हाथर डे बेदी में नहीं बाहर निकला संडे Q1 Q2 इधर बस तुम लोगों का थोड़ा देख गया ना पिट लग गया इसी पाह Q3 ये क्या ने तुम बाहर n plus one बेदी में हाथर डे बेदी इधर बस ये कब मत कर दिया ना जब चातुर तक हुए ना अंतर चातुर तक का परासे हुए नहीं ये क्या Q3 के Q1 अंडू कल है Q3 के Q1 අඩුකරන්න ඕන අර්ධ අන්තර චතුර්ථක පරාසය අර්ධ කියලා තියෙනවා. ඒක දෙකෙන් බෙදුවා නම් හරි. නිකන් මේ වචන ටිකක් විතරයි තියෙන්නේ. මතක තියාගන්න මේ විශේෂම දේ අනිවාර්යයෙන්ම ඒක ආරෝහණ පිළිවෙලට සකස් කර යුතුයි. සාමාන්‍ය විභාගෙම වලින් ප්‍රශ්න දෙන වැඩි මොකද මේ ඕඩල් වලට නැගි ප්‍රශ්න තියෙනවා. ලේසි තියෙනවා මොකද මේකට මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය එකක් තියෙනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ ඒකෙදි තමයි මේ විදිහුන් තමයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මොකක්ද කියලා මොකද අර මතකනේ 10 20 මෙන්න මේ වගේ අර 100 200 300 අර මෙහෙම x y x z කියලා මෙහෙම වගේ ගන්න ඔන්න ගන්න
සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද? පන්ති ප්‍රාන්තර වගේ පන්ති ප්‍රාන්තර වගේ මොකද වෙනස මොකක්ද? පළවෙනි චතුර්ථකය වෙනකොට අපි මතකද මේ පන්ති ප්‍රාන්තර තියෙන වගේක මැදිස්ත්‍ය වෙනකොට මොකද වෙන්නේ? නැද වෙනකොට අනිත් හැම එකේම මැදිස්ත්‍ය වෙනකොට n+1 බෙදීම දෙක කියලා ගන්න. හරිද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය විදිහට ගන්නවා. කෙලෙ n බෙදීම දෙකයි කියලා ගන්න. මතකද? ගාල්ගේ නියම ගන්න. n බෙදීම දෙකයි. ඒ වගේ තමයි. මෙතන සමූහිත වෙනකොට මේ +1 කියලා අරින්නවා. හැම එකේම +1 නේ. හරිද? මෙතන +1 නේ. उदाहरण सामूहिक संख्या उदाहरण බලමු ගැතුරුද ගොයන්නේ විදිය කොහොමද පන්ති ප්‍රාන්තර වගුවකදී වගේ බොහොම ලේසි කරන්නේ හරි එහෙම දාලා ගියා නේද නේද දශමක කියලා තියෙනවා හරිද අය අගන් දශමක සංඛ්‍යාවලක අමුදත් සමූහයක අසමූහිත සංඛ්‍යා ව්‍යාප්තිය දශමක කියන්නේ 10ට බෙදෙන දෙයක් 10 චතුර්ථක කියන්නේ 4ට බෙදෙන දෙයක් චතුර්ථක තිබ්බ 3යි දශමක තියෙන්නේ 9යි දශමකයි संख्या බාගෙ විස්තර කිරීම බලාපොරොත්තු වෙන්නේ කුටිකතාවය කියන එක මොකක් හරි ඇහුවොත් මෙන්න මේ විදිහට කොටස් තුනකට බෙදලා මේ ප්‍රස්ථාර තුනෙන් ගන්න තිබ්බනම් ඇති ලක්ෂණය ශූන්‍ය කුටිකතාවයකදී මධ්‍යන්නේ මධ්‍යස්තය ඊළඟට මාත්‍ය කියලා තුනම තියෙන එකම තැන ඊට පස්සේ ධන කුටිකතාවයකදී මාත්‍ය මෙතන ඊට පස්සේ මධ්‍යස්තය ඊළඟට මධ්‍යන්නේ විදිහට පිහිටනවා ඊට පස්සේ ඍණ කුටිකතාවයේදී සෙල්ලම් මෙතන තියෙන සෙල්ලම හම් වෙනවා මධ්‍යන්නේ ඊට පස්සේ මධ්‍යස්තය මෙතන මාතේ විදියට තමයි තියෙන්නේ මාතේ කියන්නේ කොහොමද උපරිමිතිය වෘතාවයට අදාළ වෙන තමයි මේ මෝල්ඩ් එකයි ඊට පස්සේ ඒ වගේ අඳගන්න විස්තර කරගන්න තිබුණා නැති මේ ප්‍රශ්නය අහන්නේ සාමාන්‍යයෙන් අපි ප්‍රශ්නේ අහගෙන යනකොට පල්ලෙහාට මේ ඔක්කොම හොයලා තියෙන්නේ මාතේ මධ්‍යස්තය මධ්‍යන්නේ ඔක්කොම හොයලා තියෙන්නේ අහන්න මෙන්න මේ පියර්සන් කියන කෙනෙක් මේ පරීක්ෂණ කරලා आदेश සිග්මා කියන්නේ සම්මත අපගමනය. හරිද? පියර්සන් ගේ පළමු කුටිකතා සංගුණකය හොයන්න කිව්වා. මේ සූත්‍රය දැම්ම ආදේශ කරා උත්තර ලියපන්. පියර්සන් ගේ දෙවන කුටිකතා සංගුණකය හොයන්න කිව්වොත් SK2 ඒ කියන්නේ 3යි. මෙන්න මේ සූත්‍රෙට ගලින් ආදේශය දාන්න තියෙන්නේ. මධ්‍යන්නේ. ඊළඟට MD කියන්නේ මධ්‍යස්
विशेष मतक अपकिरण सूत्र ඇති මොකක්කාර ගේමක් ගන්න පුළුවන් අපි මේ ප්‍රශ්න දෙක දිගු කරලා ගොඩක් ලේසි පේපර්ස් වල තියෙන ඒවා නේ බලමු